මං සමුගා ඉන්නේ මං මිනිස්සුත් එක්ක ඉන්න මිනිහෙක්, ගමේ ඉන්න මිනිහෙක්, ආ ඇමතිකම් කරත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිහෙක්, ආදර මිනිස්සු ආදරය කරන මිනිහෙක්. කවුරුත් මට බනින්නේ නැහැ, පෝර්තුගාලයා බනින්නෙත් නැහැ, ශ්‍රී ලංකා කාරයා බනින්නෙත් නැහැ, යුඑන්පී කාරයා බනින්නෙත් නැහැ, ජේපී කාරයා බනින්නෙත් නැහැ. මට මිනිස්සු හොඳට සලකනවා. ඉතින් මට ගෞරවණීය විදියට අවසන් කරන්න ඕනේ නැහැ මගේ ජීවිතයේ මේ දේශපාලන. මං හැමතිස්සම කියනවා මම කතාවට කතා කරනකොට මගේ මම ශ්‍රී ලංකා කාරයෙක් කියලා මුළු දිස්ත්‍රික්කෙම දන්නවා. මං කිව්වා මේ මම මැරුණම පෙට්ටියේ උඩින් නිල් පාට රෙද්දක් දාන්න කියලා. අද ඉතින් රෙද්දක් නැහැ දාන්න. ඕ අද නිල් පාට. අද මං ඒ පැක්ෂේ හිටියා නම් දැන් ඒගොල්ලන් කියන විදිහට හිටියා නම් අද මට රෙද්ද නැතුව තමයි අවසන් ගමන් යන්නේ. ඔව් දැන් ඔබ කියන විදිහට දෙවෙනි වාරේදී මහින්ද මහත්තයට වැරදුනා නම් 2015 මහින්ද සුළඟ වෙනුවෙන් මුලින්ම එළියට බහින ශ්‍රී ලංකා කාරය ඔබ. අද මොකද හිතෙන්නේ මුලින්ම එළියට බැස්ස එක ගැන? නෑ ඒකට මම සතුටු වෙනවා. මේ එතුමා මේ වැරදුනාට පස්සේ මම තමයි සිරිසේන මධ්‍යම කාරක සභාවේදී සිරිසේන මහත්තයා ඉන්න කිව්වා අපිට ඇමතිකම් දෙන්න දිනසීයේ. මං කිව්වා සර් සර්ගේ ඇමතිකම් එපා. ඔබතුමාට වැඩ කරෙත් නෑ, ඔබතුමාට මං ඡන්දෙ දුන්නෙත් නෑ. ඒක නිසා මං ඇමතිකම් ගන්න නෑ. මං එළියට යනවායි කියලා මං එළියට බැස්සා. ඔබතුමන්ලා ඒකාධිපති පාලනයක් තමයි ගෝඨාභය මහත්තයාගෙන් ඉන්නේ. ඒ නිසා කැමති නැහැ එතුමා මේ දේශපාලනයට ආධුනිකයෙක්, ඊට වඩා දේශපාලනය අපි පරිණතයි කියලා කිව්වා. හැබැයි මේ රටේ මිනිස්සු බහුතරයක් දෙනා ඒ පාලනය පිළිගත්තා. පිළිගෙන පාලනයට බලයට පත් කරා. 69 ලක්ෂයක් අපි ඒක අපි ඔළුව පාත් කරලා අපි පිළිගන්නවා. මම කෑ ගහලා කිව්වා වේදිකාවේ, මාධ්‍යයේ, පාර්ලිමේන්තුවේ. මං කිව්වා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්, අඩු ගානේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් වෙච්ච කෙනෙකුට තරඟ කරන්න දෙන්න. මොකද එයා සාමාන්‍යයෙන් ගංගොල්ල මහජනතාවගේ සිතුම් පැතුම් දන්නවා. මම කිව්වා දෙන්න එපා රාජපක්ෂ ආණ්ඩුවක් හදන්න, රාජපක්ෂ ජනාධිපතිවරයෙක් හදන්න. මේ එන රාජපක්ෂ ජනාධිපතිවරයා හමුදා පාලනයක් ගෙනියන්න. ඒක මං එදත් වලංගුයි අදත් වලංගුයි මගේ කියම. මං කිව්වා හිට්ලර් වෙනෙක් තමයි එන්නේ. නැවතත් ආයි හිට්ලර් කෙනෙක් එනවා. ඒකත් ඒ අදත් ඒ වලංගුභාවයේ තියෙනවා, හෙටත් තියෙනවා. දැන් බයරම් වයස මිනිස්සුනේ ඔක්කොම ඉන්නේ. අවුරුදු 75ක් 80ක් වෙච්ච අය කොහොමද මේ රටක් පාලනය කරන රාජ්‍ය සේවයේ නම් 60න් පස්සේ ක්‍රියාකාරීත්වය අඩුයි කියලා පෙන්ෂන් යවන. දැන් අපි ඉන්නවනේ 75 80 මොන විකාරයක්ද මේක? හරියට හිටගන්න බෑ, හරියට ඇවිදින්න බෑ නේ? ඒත් පාර්ලිමේන්තු වෙනවා තියෙන බලතන්නාව නිසා. පාර්ලිමේන්තුවට එනවා තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න. තමන්ගේ පවුල ආරක්ෂා කරන්න. එතකොට තමන්ට බලය ඕනේ, තමන්ගේ පවුල ඕනේ පවුල ආරක්ෂා කරන්න. පෙළගස්සනවා එංගලන්තේ මහරජිනගේ එලිසබෙත් මහරජිනගේ පවුල වගේ ඒක පිළිගත්ත රජ පවුල. මෙහෙත් නොපිළිගත්ත රජ පවුලක් හැටියට හදනවා මේ පරම්පරාව එක් පරම්පරාවෙන් පරාවට මේ රටේ නායකත්වය ගන්න. පෙළගස්සන. එතකොට ඔබතුමා දේශපාලනේ විශ්‍රාම යන්නේ මොන අවුරුද්දේද? මම මේ ගමන කළා මම විශ්‍රාම යනවා. එතකොට කාලේ හරිද? මගේ කාලේ කියන්නේ මට ඉතින් මගේ කාලේ දැනුත් හරි. දැනුත් හරි. දේශපාලනේදී ඔබතුමාද සජිත්ද සීනිය? අපෝ මම ගොඩක් සීනිය. සජිත් මම හිතන්නේ දේශපාලනට ආවේ 2001 වෙන්න ඕනනේ. මම ඉතින් ඊට වැඩි ගොඩක් සීනිය. ඇයි ඒ වගේ ජූනියර් කෙනෙක් යටතේ? ඒ වුණාට ඒ වගේ නායකත්වයක් බිහි වෙන්න එපා. හැම එකකටම නායකත්වය කරන්න බෑනේ. එතකොට සජිත් වගේ මිනිහෙක් නායකත්වයට ආවොත් අපි වගේ දේශපාලනේ දැනුමක් තියෙන කෘතහස්ත දේශපාලඥයන්ට එයාට උපදෙස් දෙන්න පුළුවන් හරි මාර්ගේ යන්න. වැරදි මාර්ගේ නොගොස් හරි මාර්ගේ යන්න අපිට උපදෙස් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකක් අවශ්‍යයි. ඒ නිසා මං හිතනවා අපි වගේ තව ඉන්නවා කීප දෙනෙක් ඒකට ගැළපෙනවායි කියන්නේ. ඔබතුමා කිව්වා දිගටම මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්දැකීම් නැති කෙනෙක්, මෙහෙම කෙනෙක් ඉදිරිපත් කරන එක සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔබතුමාට තිබ්බ ඉදිරිපත් වෙල එහෙමනම් ඒ වෙලාවේ රාජපක්ෂල උපරද්දත් කැලේ ගහක් නසන්න ඕනේ, කැලේ ගහකින්මයි කියලා ඔබතුමා කිව්වා. ඇයි ඉදිරිපත් නොවී මේ වගේ කතා කරන්නේ? මම ඉදිරිපත් වුණා ඒකට මට අවස්ථාව හම්බ වුණේ නැහැ. හුඟක් අය කිව්වා වෙල් මට දෙන්නේ කියලා නායකත්වය දුන්නා නම් මම ගොඩ දානවා. නමුත් එතන විවිධ බලවේග තිබ්බා. විවිධ පක්ෂවලින් ආපු අය හිටියා ඉතින්. ඉතින් ඒගොල්ලන් තනතුරු අරගෙන එතකොට මං හිතේ මහින්ද මහත්තයත් එක්කනේ මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියට මම මහින්ද මහත්තයට තමයි උදව් කරේ.
ඒ අතරතුරේ ඒගොල්ලන් විවිධ තානාන්තර අරගෙන පක්ෂ විවස්ථාව අනුව යන්න බෑ. විවස්ථාව බිඳගෙන මට යන්න බෑනේ. එතකොට ආයි උසාවි ගිහිල්ලා මාව අර මහින්ද මහත්තයා දින 52 දී කකුලෙන් අල්ලා අගමැතිකමෙන් බිමට දැම්මේ. අන්න ඒ වගේ කරයි මේගොල්ලන්. ඉතින් මම ඒ වගේ හැල්ුවටක් වෙන්න කැමති නැහැ. ඒක නිසා තමයි මම මේගොල්ලන් මන් දන්නවා මේගොල්ලන්ගේ ගමනක් නැහැ, අනාගතයක් නැහැ, මේගොල්ලන් පක්ෂයට ආදරේ නැහැ. අනිත් ආදරේ කරන්නේ මේගොල්ලන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලින් ඉඳන් හිටියෙත් නැහැ. මුලින් ඉඳන් හිටපු සිරිසේන මහත්තයත් මේක බලපල්ලට ඇදලා දැම්ම. ඉතින් ඒක නිසා මේක ගොඩ ගන්න අමාරුයි. දැන් කැපුවොත් කොළද, කැපුවොත් නිල්ද, කැපුවොත් රතුද? මම නම් ඉතින් පරණම ශ්‍රී ලංකා කාරයා තමයි. අදත් මම ආදරය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මොකද ඒකට හේතුව මං අවුරුදු 38ක් හිටියා. අනිත් එක මට සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය මට ගොඩාක් උපදෙස් දීලා මාව මේ දේශපාලනයෙන් ඉහළට ගේන්න ගොඩාක් උදව් කරා. ඉතින් ඒක නිසා මං කවදාක්වත් මැතිනිව අමතක කරන්නේ නැහැ. හැමදාම උදේට අත් දෙක උසලා දැනුත් වදිනවා. ඉතින් ඒක නිසා මම කොළපාරදී මං එක්සත් ජාතික පක්ෂෙට ගිහිල්ලා නැහැ. එක්සත් ජාතික පක්ෂය අද වෙනම තරඟ කරනවා. ඒක රනිල් වික්‍රමසිංහ ඉන්නවා, අලියා ඉන්නවා. මම ගිහිල්ලා තියෙන්නේ පොහොට්ටුව වගේ හැදිච්ච සමගි ජන බලවේගයකට. ඒකට විකල්පයක් වශයෙන් සමගි ජන බලවේගය හේතුනේ. ඒකේ ලකුණ ඇවිල්ලා ටෙලිෆෝන් එක. හරි, මේක කාටවත් කියන්න බෑ. කුමාර් මහත්තයා UNP ගියා. නමුත් බහුතරය එතන UNP ඉන්නේ. ඉතින් මමත් ඉන්නවා, චම්පි කරන්න ඔක මහත්තයා ඉන්නවා, රාජසේන රත්න මහත්තයලා අපි ඔක්කොම ඉන්නවා. හිටියට ඒක එක්සත් ජාතික පක්ෂේ නෙවෙයි, කැපුවත් කොළ කියන්න බෑ. මේක ඇවිල්ලා අර පෝට්ටුව හැදුවා වගේ. දැන් පෝට්ටුවත් නිල් පාට නෙමෙයි, පෝට්ටුව අත ලකුණ නෑනේ. පෝට්ටුවේ තියෙන පෝට්ටුව අය ඒකේ තියෙන්නේ කුරහම් පාට, මේකේ තියෙන්නේ කහ පාටයි කොළ පාටයි. ඒ වගේ මේකේ ලාංජනය තුරගතනේ. ඉතින් ඕක තමයි පංගින්න එතන. කුමාර විල්ගම, කවදාහරි ලංකාව දේශපාලනයේ මොන වගේ සලකුණක්ද තියෙනව නම් තියන්න? සලකුණක් තියන්න දෙයක් නෑ. දැන් සලකුණක් තියලා ඉවරයි. අද රටේ මේ ලංකාවේ ඕනම තැනක ගිහිලා කුමාර වෙල්ගම කිව්වොත් ඕන මිනිහෙක් අඳුරනවා. ඕමන මිනිහෙක් පක්ෂ දේශපාලනයේ පැත්තකින් තියලා, ඒගොල්ලන්ගේ පක්ෂ දේශපාලනය ඒගොල්ලන්ට වෙන වෙන මති මතාන්තර ඇති. නමුත් හැම එක්කෙනාම කුමාර වෙල්ගම කියන මනුස්සයට කැමති. මොකද කෙලින් කතා කරනවා, නිර්භීතයි, කියන්න තියෙන දේ මූණට කියනවා, හැංගෙන්නේ නැහැ, බීතිකාවට බය නැහැ, මැරෙන්න උනත් බය නැතුව ඉස්සරහට යන මිනිහෙක් තමයි කුමාර් වෙල්ගම කියන එක. මුළු රටේම ගොඩනැගිලා ඉවරයි දැන්.